අයිබවන් ඔබට සුභ දවසක් වේවා. ඉතින් අප අඇත මේ වීඩිය උතුරන් කතා කිරීමට සූදනම් වන්නේ මේේෂ රශ්ය සිට මීන රශ්්‍ය දක්වා උපන් ඔබගේ ගතකොන මනුවද කියන කාරණය සම්බන්ධයෙන්. ඉතින් පීඩියෝක්ට ඇන්න කලින් ඔබට මුලින් මතක් කරන්නට කැති ඔබ තොමත අප ියෝප්න ස්බස්කරප් කල නැතිනම් ැන් සස්ක්‍රයිප් කරලා බෙල්ලයිකරනය ක්‍රියත්මක කරන්න. ඉතින් මිහිපිට ජීවත්තන කිසිවෙකු පෞද්ගලික, තත්ත්යනුව වෙනත් කිසි මයිකුට පරිපෝරණ ලෙස සමනකමක් ලොදැක්වීම, සස්වවාදහම මේ රීති අයි. ඇත්තේ සමගාමී තත්ත්යක්. ඉතින් මෙම දර්ශනක කියමනා අනුව කෙනෙකුගේ සිතුම් පැතුම් චරයා රටාවන් කෙනෙකුගේ ක්‍රියාකාරි ගත්තය ලක්ෂණ එකෙන එකට වෙනස් වෙනවා. මුළු ජිවිත කාලයක්ම එකට දිවිගෙව්වද.මිනිසා කෙබැදුදැයි හදුනා ගැනීමට හැකි තත්ත්යක් නොමැති බව කියන්නට මෝන. ඉතින් මෙසඳහා ඇති එකම විද්‍යාත්මක ක්‍රමය තමයි ජෝතිීශව සිද්ධාන්ත. ඉති එක අවිවාදයි. සදහා සරල මඟ පෙන්වීමක් ජෝතිශ්‍යය මගෙන් ලබාදීලා තියෙනවා. ඉතින් ඒ ලක්න වශයෙන් කවුරුද්දන්න සදල මඟ පෙන්වීම තුළින් එකනෙකාට තමතමන් කැමදුු ගති ලක්ෂණවලින් යුතු අයිකු දෙ යන්න තේරුම් ගන්නට පුළුවන්. ලක්ම වශයෙන් දොළොහක් තියෙනවා. ඉතින් එක ලක්නයකට ස්ථාන වශයෙන්ද දොළහක් තියෙනවා.ඒ හැමස්ථානයකින්ම ලෞකක හා අධ්‍යාත්මික වශයෙන්, මිනිසාගේ විධංශවල යථාරූපි ස්වභාවය ජීවිත කාලය, ගෙවාලනාකාරය අධ්‍යාපනයගේ දොර ඉඩකඩම්මාදී බෞතික සම්පත් සෞඛ්‍යාති කරුණු වැනවින් හෙළි ැක්වීමට හැකියාව ලැබී තිබෙනවා. ලක්ම ස්ථානයෙන් පිනිසාගේ පෞක්්ෂත්තය ගති ලක්ෂණ පාන්ස් වාසනාකුණය එවගේම දෙවැන්නෙන් අත්ථක ශක්තිය කතාබා ඇස්පෙනීම විවාහෙන් පසු ජීවිතය, තුන්වැන්නෙන් බල සහෝදරයන් අසල්වාසින් ක්‍රියශී ලිකතිය හතරවැන්නෙන්ගේ දොර ඉඩකඩම් මව පස්සන්නෙන් ඉගැනීම ඥාන ශක්තිය දරු සම්පත්වගේම හයවැන්නෙන් ලෙඩරෝග සතුරු කරදර නැන්දාමාමා සහ. හත්තන්නෙන් විවාහය ඒ ්චිර ජීවනය අතවැන්නෙන් දිවිමගේ කාලය විධ කරදර දමවැන්නෙන් පෙරපින් බලය සහ ජීවිතය, ජීවිතකට ලබාදන සහාය විදේශ ගතවීම දාවැන්නේෙන් ප්‍රැකියාව එකොලස්වැන්න්නේෙන් ස්ථාවර ආදායම් මර්ග සහ විදෙශ්කමන් වැඩිමහල් සොහුරන් මෙන්ම දොළස්වැන්නේෙන් දුක්කරදර වියතමාදී කරුණු පැසක් විවරණය වෙනවා. ඉතින් යමක් තැන සිටීම හා අවබෝධය අතර ලොකු වෙනසක් තියෙනවා. අවබෝධයෙන් තොර දැනුම සම්පූර්ණ නැති බව අරාභි ප්‍රස්ථාාවරුලක් කියල කියනවනේ. ඉතින් මේ අනුව තම තබන්ගේ ලක්ඥානුව එහි ස්භාවයක් පිළිබඳව අවබෝධයක් ලැබීම ලෞකෙක දිවි මඟ සහනශීලිව ගෙනයාමට හේතු වෙනවා. ලක්න වශයෙන් දක්වන කරුණූ පොදු වශයෙන්ඒ අයගේ ගතිලක්ෂණ හා චරිත ස්වභාවේ බාහිර පැතිකට පමණක් සැලක්කුව මනයි. අ්‍යන්ත එකක හා චෛතසික ස්භාවයක් විශලේෂණයට එක්කෙක් චන්මපත්‍ර දැඩි විස්ලේෂණයට යොමු වෙලා තියෙනවා. ඉතින් අපි මෙතැන් සිට බලමු මේෂරශයේ සිට මිනරශ්්‍යි දක්වා උපන් ඔබගේ ලක්නයට අනුව ඔබගේ ගතිකුණ කුමදාකාරෙන්ද කියලා. මකර ලක්නය නඋපන් ඔබගේ ගතිලක්‍ෂණ. සෙනසුරට අයත් මකර රශ්යේ උපත් කර ලක්නකරුව ලකි කාශාවලින් හෙත පිරීගිය කෙනෙක් වෙනවා. තම පික්ෂා ඉු කර ගැනීම සඳහා දිවාරන් නොතක ක්‍රේශ්රීීමරණ කෙනෙක්ත වනවා ඔතැනි ගති කම්මලි ගතී ඔහුතුළ ඇති වෙන හැ. දුක් කරදර විඳී මේ සීමාවක් නැති ජීවිතයක් වනවා. ඇත්තෙ සියල්ල ඉදිරියේ නොපස්සු පට වීර්්‍රෙන් කටයුතු කරනවා කොතෙක් තුරට පත්තුවා තැනයන්ගේ උද්ද උපකාර අයදීමට නොපෙන වෙනවා. ීමටම වැටුරද කිසි විටක හිටින් නොවැටෙන මොහෝ කෙසේහෝ තමා අදහස් මුදුන් පත් කරගන්න තුරු ක්‍රියාකාරී වෙනවා. කරන සෑම දේකෙන්ම ආර්ථික ප්‍රතිලා භභේක්ෂා කිරීම මගල් ලක්නේමයාගේ ස්භාවය වෙනවා. වි්ට ආදවතාඇත්තෙක් වෙනවා. සි අපපාසදා නපරිකිලිව යමකුට පවසන්නන්නේද උපකාරල්ලන්නවා සිය ස්භාවය පෙන්වා දීමටයි. අත් ර්ථකම හැගීම් කොතෙක්වද කෙගුන්න උසෑවලින් ඇති අයෙක් වනවා මෙතු දම හොඳින් රකිනවා. මුදල් සම්බන්ධය ලොබක තිබන ද . තු කරගැනීමට ඇති ප්‍රවනතාවයක් හිත කරයි. නෙත්තරම්ම වා පරිමාණ සිතුම් පැතුම් මෙස වටනා කියන දෙවල් පිළිබඳ දක්වන උකටලි බවනිසා බඩෝනවස්ථා හිඟවෙන්න හැ. නිඩන්තරෙන් මුල්ලි මෙම ප්‍රතිලා භපේක්ෂාවෙන් කටයුතු කිරීමම නිසාම ආර්ථිකෝෂණ ශක්තිමත්වීමද ස්භාවය වෙනවා. මුගේ ධාරුණ ශක්තිය විශාල වනවා. කරුණු අබෝධ කර ගැනිීමේ ශක්තිය, ප්‍රශන්සා කටයුතු තත්ත්තයක පවතිනවා. වැඩහිටියන් මවපියන් ගුරුණු නාදින් සඳහා ගෞරණීය සෙනහසා කෞතුල පවතිනවා. මකරලක්නකරුට සඳකුජ ගුරු බාධක ග්‍රයන්සේ උපතින් පීා තියෙනවා මේ අන්නු සඳගේ බලපැම මත විවාදිවිය සතුට පිළිබඳ ප්‍රශ්ණ කාරී අවස්ථා මත්වීම සභාවයි. එවගේම විාජීවිතය සම්බන්ධයෙන් නික්මන් කාරී දුරදිග නොබලා තීරණ ගැනිීම මත දිගුකායෙන් ප්‍රශ්ණ කර අවස්ථාමත්වීමට වෙනවා. හතර එකොළ ආධිපතිී කුජබාධක ප්‍රහයන් නිසා ලතෙක් ඇතිය පස කලා දැරි වෙහෙසක්තරා චිවිත කාලය මුළුල්ලෑම මුල්ලෙහා අත්තිික ප්‍රතිලා බපෙක්ෂාවෙන් කටයුතු කිරීමට නවා ඇතෙමගින් සතුටට පත්වීමක් දක්නට නැහැ. දොලාහ තුනා අධිපති ගුරනිසා යාාතිඇප උපකාර ලැබිම ප්‍රවනතාවය ඇතවම් ශක්තිමත් නැහැ. පුුදාසිකුරු සියලු සුභබල දෙන ග්‍රයන්සේ පිහිටා තියෙනවා හයසාහ නමයාධිපති බුදුමගින් නිරවති තීරණය එකටේ ලැබීමටාත් ්‍යවස්ථාව පිළිබඳ ගටලුකාරි. අවස්ථාව, අබම වීමටත් හේතුවනවා සිකුරුගේ බලපැම මත යහපත් දර්ුවන් මෙන්ම හොදා දේ‍යපනයක් ලැබිමි වසනා ගුණය මතු කිරීම ස්භාවේ. චර්මරෝග භාතවේදනා නහරගත ආබාද සදිිගත ආබාද සෞකි ගැටුළුල් ලෙස පෙන්නුම් කරනවා මේ ප්‍රකශිත කතිලක්‍ෂණ උත්පති ග්‍රයන්ගේ පිහිටිමානුව අඩ වැඩිවිීම හා වෙනස්වවිම් ප්‍රවණ තවැයක් පවතින බව සැලකිය යුතු වනවා